आईबोन हरदे हरियटम ගෙනෙන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත කොස්කුඹ ශාලාවරෝහලින් කොරෝනා ආසාදිතයෙක් පැන යයි ආසාදිතයා සුව පුළුල් පරීක්ෂණ ආසාදිත තරුණයා 26 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක් ඊයේ දින හමු වූ කොරෝනා ආසාදිතයින් 309 දෙනාගෙන් 188ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලෙන් බේරුවල මත්ස්‍ය වෙළඳ සංකීර්ණයක් తాවකාලිකව වසා දමයි 20ට පක්ෂව ඡන්දය භාවිතා කළ සමගි ජනබලවේගයේ ඩයනාට එරෙහිව විනය පියවර මුදල් කාර්ක සභාවේ සභාපතිත්වයත් විපක්ෂයට අහිමි වෙයි ප්‍රථමයෙන් දේශීය පුවත් මිනුවන්ගොඩ කොරෝනා පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයින් 309 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන් ආසාදිතයින් 188 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් වාර්තා වී ඇති බවයි යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. මිනුවන්ගොඩ කොරෝනා පොකුරට සම්බන්ධ ආසාදිතයින් 309 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන් ආසාදිතින් 188 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ දින වන විට සටහන් වූයේ 2817ක් ලෙසයි. එසේම මෙරට සමස්ත COVID-19 වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාවද 6287 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේදී ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයන් 309 දෙනෙකු වාර්තා වුණා. ඒ 309 දෙනාගෙන් බහුතරයක් වාර්තා වනු ලබන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් සොයාගත් ආසාදිතයන් ඊයේ දිනේදී පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මීට පෙර දින ලබාගත් PCR පරීක්ෂණ වාර්තාවන් බොහෝමයක්ම ලැබිලා තිබුණා. ඒ අනුව තමයි මේ ආකාරයෙන් 188 දෙනෙක් වාර්තාවන්. ඊට අමතරව විශේෂම නිරෝධායන මධ්‍යස්ථාන වලින් සමූහ මධ්‍යස්ථාන 24 දෙනෙකුත් කොළඹ ප්‍රදේශයෙන් 31 දෙනෙකුත් ගම්පහ නිරෝධායනයේ පවත්වන ප්‍රදේශ වලින් 40 දෙනෙකුත් කුලියාපිටිය ප්‍රදේශයෙන් 14 දෙනෙකුත් ආදී වශයෙන් වාර්තා වෙනවා. අමතර සුළු වශයෙන් වෙනත් ප්‍රදේශවලත් කොවිඩ් ආසාදිතයන් වාර්තා වනු ලබනවා. මේ අවස්ථාවේදී විශේෂයෙන්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ තත්ත්වය යම්කිසි අවදානමක් ඒ ස්ථානයේ පවතිනවා. ඒ නිසා මේ වවන්නට ඒ වසාදමා තිබුණත් එම ස්ථානයට විශාල වශයෙන් මාළු වෙළඳාම සහ මාළු ලබා ගැනීමට ඒ ස්ථානට පැමිණෙන ස්ථානයක් හැටියටයි වාර්තා වෙන්නේ. ඉතින් ඒකින්ද පසුගිය දින 8ක් වගේ කාල සීමාවක් අදිනලා බැලුවොත් ආපු ගියපු අයවලුන් සිටිනවා නම් ඔබ යම්කිසි අවදානමකට ලක්වීමට හැකියාවක් තිබෙනවා. එම නිසා ඔබ වහාම ඔබගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමු වෙලා හරි ඔහුට දුරකතෙන් මේ අමතුමක් ලබා දීලා ඔබ මේම ප්‍රදේශයට ගමන් කරා බව පැහැදිලිව සඳහන් කරන්න. ඔහු එතකොට PCR පරීක්ෂණයක් ලබා දීමට පරීක්ෂණයක් කරවීමට අවකාශය ලබා දෙයි. අපි ඉල්ලා සිටිනවා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිතව යම් ආකාරයකින් පසුගිය දින 10ක කාලය ඇතුළත ඔබ පාරිභෝගිකයෙක් ලෙස ඔබ වෙළෙන්දෙක් ලෙස එහෙම නැත්නම් වෙනත් සේවාවක් සැපීමේ පුද්ගලයෙක් හැටියට පෑලියගොඩ වෙළඳ මධ්‍යස්ථානයේ මාළු වෙළඳ මධ්‍යස්ථානයේ වෙත ගිහිල්ලා තියෙනවා නම් කරුණා කරලා ඔබ දැන්ට ඉන්න පොලිස් බල ප්‍රදේශයේ ලියාපදිංචි වන්න දැනුම් දෙන්න පොලිසියට මම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයට ගියා කියලා ඒ වගේම සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දෙන්න ඔබ PCR පරීක්ෂණයකට ලක් විය යුතුයි ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දෙන්න. කවුරු හරි කෙනෙක් එහෙම දැනුම් දෙන්නේ නැතුව පසුව අනාවරණය වුණොත් ඒ තත්ත්වයන් පිළිබඳව ඒ අයට විරුද්ධව නිරෝධායන රීතීන් යටතේ කටයුතු කිරීමට සිදු වෙනවා. යම් කාර්යයක් සඳහා ඇදිරි නීති බලපත්‍ර අවශ්‍ය නම් ඒ ඇදිරි නීති බලපත්‍ර ලබා ගැනීමට අදාළ පොලිස් ස්ථාන වෙත යන්න ඕනේ. ඒ තොරතුරු ලබා ගැනීමට අපි නිලධාරීන් 4 දෙනෙක් පත් කරලා තියෙනවා. කැලණිය, පෑලියගොඩ, කිරිබත්ගොඩ, කඩවත, වත්තල, රාගම, ජායල මේ ප්‍රදේශවල යම් කටයුත්තක් සම්බන්ධයෙන් 0.71 859.16.5 ඒ වගේම ගම්පහ ප්‍රදේශයේ ගම්පහ වැලිවේරිය, වේයන්ගොඩ, නිට්ටඹුව, මිනුවන්ගොඩ මේ ප්‍රදේශවල ප්‍රශ්නයක් සම්බන්ධයෙන් 0.71 859.16.10 මීගමුව, සීදුව, කටුනායක, දිවුලපිටිය මේ ප්‍රදේශ ආශ්‍රිත යම් ප්‍රශ්න නම් 0.71 859.16.32 කොළඹ උතුර කොටහේන බ්ලූමැන්ඩල් ග්‍රෑන්ඩ් පාස් මේ ප්‍රදේශ ආශ්‍රිතව යම් ගැටලු සාගත අවස්ථාවකදී 0.71 859.15.74 යන දුරකථන අංක වලට කතා කරන්න පුළුවන්. සහකාර පොලිස් අධිකාරිවරු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු මේ සඳහා පත් කරලා තියෙන්නේ. ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් ඔබගේ යම් අඳිරි නීතියට අදාළ කටයුත්ත සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම ළඟම පොලිස් ස්ථානයට යාම ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මේ නිලධාරීන් ඔබට උපදෙස් ලබා දෙයි. බේරුවල දීවරවරයද අද සිට නැවත දැනුම් දිනතුරු වසා දැමීමට එහි කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා. ඒ බේරුවලින් පෑලියගොඩ මත්ස්‍යවේද සංකීර්ණයට මසුන් රැගෙන ගිය ලොරි රථරිය දුරන් හා සහායකින් 10 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදිතය වීමත් සමගයි. මේ අතර අහුන්ගල්ල ප්‍රදේශයෙන්ද COVID ආසාදිතයින් 15 දෙනෙකු ඊයේ දින වාර්තා වී තිබෙනවා. පසුගියදා එම ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට කොළඹ නැවතටාකාංගනයේ සේවයේ නියුතු පුද්ගලයෙකු සහභාගී වී ඇති අතර ඔහු COVID ආසාදිතයෙකු ලෙස තහවුරු වීමෙන් අනතුරුවයි අදාළ පිටිසකේ PCR පරීක්ෂණ සිදු කර ඇත්තේ. කොටිකාපත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල සීමාවේ කොරෝනා රෝගීන් පිරිසක් හමුවීමත් සමගින් එම ප්‍රදේශීය විෂ බීජ හරණය කිරීමේ කටයුතු අද මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව විසින් ආරම්භ කරනු ලැබුවා. මේ අතර හැටන් නගරයේ පිහිටි සීලුම මත්ස්‍ය වෙළඳසැල් අද දින වසා දැමීමට හැටන් දික්කොය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ හැටන් පොලිස් නිලධාරීන් කටයුතු කළා. මේ අතර කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වූ තරුණයෙකු ඔහු ප්‍රතිකාර ලැබමින් සිටි කොස්කම ශාලාව රෝහලෙන් පැනගොස් තිබෙනවා. අදාළ පුද්ගලයා බැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද මෙලෙස අදහස් පළ කළා. දැනට ලෝකයේ හොයාගෙන තියෙන පරීක්ෂණ සහ විද්‍යාත්මක දත්ත අනුව එහෙම කිසිම බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේ දවස්වල මාළු මිලදී ගැනීම සම්බන්ධයෙන් අපි ආහාරයට ගන්න නියමිත මේ මාළු හරහා කොවිඩ් වැළඳෙනවයි කියලා අපි විශේෂයෙන් ඒක නියමිත පරිදි පාවිච්චි කළොත් එහෙම ඒ හරහා කිසිසේත්ම කොවිඩ් වැළඳීමේ ඉඩ කඩක් නැහැයි කියන එක තමයි විද්‍යාත්මක දත්ත තහවුරු කරන්නේ. විශේෂයෙන්ම කුඩා දරුවන්ට ප්‍රෝටීන් ප්‍රභවයක් විදිහට ඉතාම වැදගත් වෙන ප්‍රෝටීන් ප්‍රභවයක් තමයි මාංශ ආහාර විශේෂයෙන් මාළු. ඒ නිසා අපි විශේෂයෙන් ජනතාවට කියනවා ඒ සම්බන්ධයෙන් අනියත බිය කරගන්න එපා. නමුත් අර එළියට බහිනකොට වගකීම් සහගතව හැසිරෙන්න අනවශ්‍ය ගමන් බිමන් යෙදෙන්න එපා කියන කාරණේ තමයි අවධානය කරන්න ඕනේ. 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඊයේ දින 3-2ක බහුතර ඡන්දයෙන් සම්මත වුණා. පනත් කෙටුම්පත දෙවන වර සහ තෙවන වර කියවීමේ අවස්ථා දෙකේදීම 3-2ක බහුතර ඡන්දයෙන් සම්මත වීම විශේෂත්වයක්. ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් පිටතට පැමිණි පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තෙවන වර කියවීමේ ඡන්ද විමසීම් කටයුතු විද්‍යුත් ක්‍රමයේ යටතේ ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. ඒ අනුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සංශෝධන සහිතව 3-2ක බහුතර බලයකින් සම්මත වුණා. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 65ක් පමණයි. මුළු පැමිණීම 213යි, පක්ෂව 156යි, විරුද්ධව 65යි. මෙහිදී පනත් කෙටුම්පතර පක්ෂව ආණ්ඩු පක්ෂයට අමතරව සමගි ජනබලවේගී නියෝජනය කරන ඩයනාගමගේ මන්ත්‍රීවරිය ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා. ඒක ඔප්පු කරන්නකෝ මං කියන්නේ වරදාන වරප්‍රසාද කියන්නේ සමහරක් අය සල්ලි ගත්තා කියන ඒවා. ඒවට අපි නැමෙන්නේ සල්ලි වලට එම්බ ගන්න රේණන්තේ අපේ පක්ෂයක් දීලා සමගි ජනබලවේගියක් හදලා අපි ඒකට සල්ලි ගන්න දෙපයි. එහෙම කරේ නෑනේ. ජාතික ලයිස්තුව ගැන නේද මම වවුනියාවේ ආසන සංවිධායකයෙක් ඉන්නවා නම් ඒත් මට ඉන්න බෑ. ජනාධිපති කෙනෙක් හැටියට රටක බලයක් තියෙන්න ඕන වැඩක් කර නැත්නම් අපිට නාමික ජනාධිපති කෙනෙක් මේක මොකටද? අපි මහජනතාවගේ මුදල් නාස්ති කරන්නේ මොකටද මේ රටේ? ජනාධිපතිවරණයක් තියන්න ඕන පඹෙන් කරගෙන අරක ඉඳවන්න පුළුවන් නේද? නමක් දීලා. සමගි ජනබලවේගයේ හිමිකාරීත්වය මේ වෙනකොට තියෙන කාරණේ අනාගතේ නේද? සමගි ජනබලවේගයේ හොඳ අනාගතයක් අපි මේ විපක්ෂයේ හඳුනන්නේ. විපක්ෂ නායකතුමා සමගි ජනබලවේගයේ නේ. අද මෙතන ඉන්න. ඒකේ අධිකාරිය හිමිකාරීකවද? දැන් මම මේකේ උපලේකම් හැටියට මේ පක්ෂයේ මම තාමගේ උපලේකම් හැටියට ඉන්නවා. නමුත් මේ පක්ෂේ මම හදවතින්ම එතුමාට දුන්නා. එතුමාට දීලා එතුමා මේ ගමන යන්න මොකද එතුමා විනාශ කරන්නනේ හැදුවේ UNP එකේ. පක්ෂයේ හිමිකාරීත්වය දැන් කවුද? එමෙන්න ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා හැර එම පක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන් සියලු දෙනා පනත් කෙටුම්පතර පක්ෂව ඡන්දය භාවිතා කළා. ඒ නසීර් අහමඩ්, ෆයිසල් කාසිම්, එච්.එම්.එම්. හරීස් සහ එම්.එස්. තෞෆීක් යන මන්ත්‍රීවරුන් मीट अमतर ऋषाඩ් බදියුදීන් महता नायकत्वे धरण समस्त लंका महाजन कांग्रेस नियोजन करन इशाक रहमान मनु गणेशन महता नायकत्वे धरण දෙමළ प्रगतिशील संधाने अरविंद कुमार स्वामी सह मुस्लिम जातिक संविधाने नियोजन करन अली सब्री रहीम यन मंत्री वरुण पनत केटुंपतर पक्षव चंदे भाविता करनु लबुआ मे अतर श्रीलंका निदहस पक्षवे सभापति हिटपु जनाधिपति मैत्रीपाल सिरिसेन महता चंदे विमसन अवस्थावेदी सभा गर्भे रेंदी सिट नोमेति अतर पनत केटुंपत देडि लेस विवेचने कल पार्लिमेंट मंत्री विजयदास राजपक्ष महता केटुंपतर पक्षव चंदे भावित कला चंद विमसीमे ननतुरु पक्ष विपक्ष मैथि वरुण माध्यवित मेलेस अदहस पल कला විශේෂ සංශෝධනය එය සම්මත කරගත්තා. විත්ත පුරවැසි භාවය සහිත පුද්ගලයන්ට මේ රටේ පාර්ලිමේන්තුවට එන්න පුළුවන්, ඇමතිවරු බවට පත් වෙන්න පුළුවන්, අගමැති වෙන්න පුළුවන්, ජනාධිපති වෙන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්, මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ නායකත්වයෙන් අපි බලාපොරොත්තු ජයග්‍රහණ ලැබුවා. සම්මත වීම සම්බන්ධයෙන් කොහොමද අදහස? ඔබතුමාලගේ අදහස පොඩ්ඩක් කියලා යන්න. පක්ෂයේ අදහස. පොඩ්ඩක් ප්ලීස් සර් ප්ලීස් කමෙන්ට් කර සර්. මයිතන අපි ගෙනාපු විශ්ස නෙමෙයි අවසානයේ විපක්ෂයට සටන් පාඩ නැති වෙච්ච විවස්සා සංශෝධනයක් තමයි සම්මත වුනේ. මුදලට ගිය කට්ටිය කවුද කියලා හෙළි වුණා. වඳකොත්තු පාස්කු නාට්‍ය ඒ වගේම සහරාන්ලා ඒ කට්ටිය ඔක්කොම දැන් අර පැත්තට ගිහින් ඒකාධිපති විශ්ස සම්මත කරගත්තා. දැන් අපි 69 ලක්ෂයෙන් අහනවා දැන් සනීපද කියලා ඉවරලා. අපි අහන්න කැමති සහරාන්ලව හැදපු අපේ කතෝලික ජනතාව බෝම්බ ගහුවා කිව්ව මේ චෝදනාවට ලක් වෙච්ච අයව අද ආණ්ඩුවට අරගෙන තියෙනවා. දැන් මේගොල්ලෝ දේශප්‍රේමී වෙලාද? මේ ආණ්ඩුවට සහයෝගය ලබා දෙනකොට ඒ චෝදනාවලින් නිදහස් වෙලාද? මේ රටේ දීල් දේශපාලනේ තියෙන්නේ. 20 වෙනි සංශෝධනයේ ඉතින් ආණ්ඩුව ජයග්‍රහණය කරා. ඉතින් ඒකේ ප්‍රශ්න වෙලා තිබෙන්නේ 20 වෙනි සංශෝධනයෙන් අපි බලාපොරොත්තු වුණු රට බලාපොරොත්තු වන වෙනවද කියන එකයි ප්‍රශ්නේ තිබෙන්නේ. සමග ජන බලවේගයේ අයිතිකාරී ඡන්දය හම්බුණානේ. අය අරවින්ද කුමාර. ඒ කියන්නේ මුදලටද? මුදලක් දීලාද? දීලාද? මම හිතන්නේ ඒගොල්ලෝ මුදල් නොදී ඉන්නේ. ඇදිනේ. ඒ කියන්නේ මුදල් දීලක් කට්ටියක් ගත්තද? ඒ කියන්නේ මේ මුදල් දෙන්න බැරි වෙන්නේ නැති UNP එකට හැම වටේම ඡන්ද දෙනකොට මුදල් දෙනවා ඇතිනේ ඒගොල්ලෝ. ඔව් නේ. එහෙම දෙන්න බැරි වෙන්නේ. බැරි වෙන්නේ. ඒ කියන්නේ මුදල් දීලා ගතපු කට්ටියකුත් හිටියද? ඔව් මම හිතන්නේ මුදල් දෙන්න බැරි වෙන්නේ නැති UNP එකට. ඒ නිසා ඡන්දේ අපිට දුන්නා. අපේ පැත්තෙන් මුස්ලිම් മന്ത്രിවරු 6 දෙනෙක් දෙමළ മന്ത്രിවරයෙක් සා ජාතික ලැයිස්තුවේ മന്ത്രിවරියක් ඒ පැත්තට ගිහිල්ලා තියෙනවා. කෙසේ වෙතත් ඒ අපිත් එක්ක ගිය 8 දෙනාත් එක්ක බලපුවාම 156යි. හැබැයි ඒ 8 දෙනා නැත්තම් 148යි. ඒ කියන්නේ අපේ മന്ത്രിවරු ටික ඒ පැත්තට ගියේ නැත්තම් ඔවුන්ට 3/2ක් නැහැ. දැන් බෞද්ධ ආණ්ඩුවත් මුස්ලිම් ඡන්ද වලින් ගොඩ ගියා කියලා තමයි කියන්නේ. මුස්ලිම් ඡන්ද වලින් ගොඩ ගියා නෙමෙයි. අපේ 148ක් අපිට හිටියා කොහොමත්ම අපිට දෙමළ മന്ത്രിවරයෙකුත් අනිත් මුස්ලිම් മന്ത്രിවරු කීප දෙනෙකුත් අපිට ඡන්ද දුන්නා. ඒ පිළිබඳව මොකද දැන් ওই ಜಾතිවාදයට ආගම්වාදයට අවරවන්න එපා. ජාතික ලයිස්තුවේ മന്ത്രിවරියක් මේකට පක්ෂව ඡන්දේ දීලා තියෙනවා. ඒක අපේ පක්ෂ තීන්දුවට විරුද්ධයි. ඒ වගේම මේ රටේ 28 ලක්ෂයක් අපිට ඡන්දේ දුන්න සමගි ජන බලවේගයේ පාක්ෂිකයින්ට කරපු අවමානයක් ඒක. ඒක මේ മന്ത്രിවරියපත් කරේ අපි කාන්තා නියෝජනයක් විදියට මේ රටේ ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්ට කරපු නිග්‍රහයක් විදියට දකින්නේ අපි නීතිඥයින් එක්ක සාකච්ඡා කරලා අවශ්‍ය පියවර ගන්න. විනය ක්‍රියාමාර්ගය ගන්නද පක්ෂයක් විදියට? අනිවාර්යෙන් පක්ෂයක් විදියට විනය ක්‍රියාමාර්ගය. මේ බහුතරයක් එකක වෙන්න පුළුවන් විවස්ථාවක් සංශෝධනයක් කරනකොට 100%ක්ම සියලු දේ හැමෝටම අවශ්‍ය විදිහට සිද්ධ වෙන්නේ නැහැ. නමුත් බහුතරයක් රටේ යහපත පිණිස සහ මේ රටේ ඉදිරි දැක්මට සහ වැඩපිළිවෙලත් එක්ක ඒ වගේම සෞභාග්‍ය ඉදිරි දැක්මත් එක්ක ක්‍රියාත්මක වීමට ඉතා වැදගත් කරුණු ගණනාවක් ඒකේ තිබ්බා. ප්‍රශ්නාර්ථ තිබ්බේවා අපි බොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට සංශෝධනයට යටත්ව අපි මං හිතන්නේ විශේෂ ජයග්‍රහණයක් ලැබුණා. පාර්ලිමේන්තුවේ එන්න ඕනේ නැහැ. මේක බුල්ඩෝසර් කරලා දාලා මෙතන ඔය මොන හරි බඩේ රූටියක් හරි මොක් කරේට වුණා හරි. මොකද පාර්ලිමේන්තුවල බලයක් නැහැ. කනගාටු වෙනවා. ඒ වගේම පුංචි කාලකන්ණි සතුටුකුත් තියෙනවා. මෙතෙක් කාල අපිට කරපු වඳ පෙති, වඳ කොත්තු, සාෆි ඔය ඔක්කොම කියපු කණ්ඩායම ගිහිල්ලා ආණ්ඩුවේ සිංහල බෞද්ධ කියන පදනමක් එක්ක ඉන්න ආණ්ඩුවක් කියලා පුරසාරන් දෙදෙව්වට මුස්ලිම් ජාතිකයොම කීප දෙනෙක්ව සම්බන්ධ කරගෙන මේ ආණ්ඩුවේ උන්ගේ හෙළුව මේවා කළ දෙනවා. අපේ පක්ෂයට කවදාවත් ජාති ආගම් කුල මල ભેදයක් නැහැ. ගුණාට අන්දවල නැවත වතාවක් ජනතාව ගුණාට අන්දවල ප්‍රජාතන්ත්‍රවාදය තමයි විනාශ කරලා දැම්මේ. දැන් ආයිත් පාර්ලිමේන්තුවෙන් වැඩගත් මක් වෙන්නේ ඒකාධිපතිකමට මිලිටරිකමට තමයි මෙතනින් එහාට මේ ගමන යන්නේ. රජයේ මුදල් පිළිබඳව කාරක සභාවේ සභාපතිවරයා එම කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරුන් අතරින් තෝරාපත් කර ගැනීම සඳහා වූ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් සිදු කළ ඉල්ලීමකට අනුව ඡන්ද විමසීමක් සිදු වූ අතර යෝජනාවට පක්ෂව ඡන්ද 87ක් සහ විපක්ෂව ඡන්ද 17ක් ලැබුණා. රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව 121 සභාපතිවරයා විරුද්ධ පාර්ශවයේ മന്ത്രിවරයෙකු විය යුත්තේ යන්නට යටත්ව තේරීම් කාර්ක සභාව විසින් නම් කරනු ලබන සභාපතිවරයෙකු හා සමාජික മന്ത്രിවරුන් 11 දෙනෙකුෙන් සමන්විත රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව යනුවෙන් හඳුන්වන කාර්ක සභාව තිබිය යුත්තේ කියලා කියනවා. ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නේ බයි මේ පාර්ලිමේන්තුවේ. ඇයි බයද? ස්ටෑන්ඩින් කමිටිය එක ගත්ත තීරණයක්. මාව ඉදිරිපත් කළා තියෙන්නේ සභාපති හැටියට යෝජනා. You don't know what has happened in the committee. No. How can you say we are anti-democratic? We are acting according to democratic principles. Read the minutes. කාරක සභාවේ තීරණය කතානායකතුමනි මම ඉදිරිපත් කරනවා මේක සභාවට සභාවේ අනුමැතියට ඉදිරිපත් කරනවා. No, how can you speak on 121? අපිට හැමම සංසුන් වෙන්න රජයේ මුදල් කවුරු සංසුන් වුණා නම් හොඳයි. මේ කතා කරමු. කෑ ගහන්න නැතුව කතා කරන්න පුළුවන්. මේ ස්ථාවර නියෝග වලට අනුව ගරු කතානායකතුමනි හර්ෂද සිල්වා කියන පුද්ගලයාගේ නම විපක්ෂයෙන් යෝජනා කරා පාර්ලිමේන්තුවේ විපක්ෂයට තියෙන එකම සභාපතිත්වයේ දරන්න පුළුවන් කාර්ක සභාවේ සභාපතිත්ව ධූරයට. දැන් ඒ නම යෝජනා කරයින් පස්සේ දිනේෂ් ගුණවර්ධන ඇමතුමා මට ඒක ලබා නොදෙන්න අවශ්‍ය නිසා නීතිය වෙනස් කරන්න හදනවා. එහෙම කරන්න එපා. එතුමා සහභාගී වුණේ නැහැ. එහෙම කරන්න එපා සභාපතිතුමනි. මොකද මේ ප්‍රජාතන්ත්‍රවාදයේදී මේ කාර්ක සභාවේ මේ අපිට දීලා තියෙන අයිතිය ලබා දෙන්න 3-2ක් ඔබතුමන් ළඟ තියෙනවා. සේමසිංහ මන්ත්‍රීතුමා කියන්නේ. ගිය පාර්ලිමේන්තුව තියෙද්දී ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් විපක්ෂ නායකතුමාත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාත් මේ සියලුම දෙනා එක කණ්ඩායමක් හැටියට කටයුතු කරේ. ඒ අවස්ථාවේදී කතානායකතුමනි බහුතරයක් හිටපු විපක්ෂය හැටියට අපිට පිළිගැනීමක්වත් නොදෙන මේගොල්ලන් මේ කටයුත්ත කරේ. ඒ හින්දා කරු කතානායකතුමනි බහුතර മന്ത്രിවරුන්ට කැමැත්ත දෙන්න. අයි හර්ෂද සිල්වාට මේ 3-2 ආණ්ඩුව බයද? 3-2 ආණ්ඩුව බයද? එහෙනම් දෙන්න. එහෙනම් මේක දෙන්න. හරි. තුමනි ගරු කතානායකතුමනි පොඩක් අහගෙන ඉන්න මම හිටියා ස්ථාවර කාර්ක සභාව. You wait. I'm on my feet. මෙයා කවුද බය වෙන්නේ? කවුද? මොකටද බය වෙන්නේ? ඔයා බිල්ලෙක්ද? ඔයා බිල්ලෙක් නෙවෙයිනේ. ඕම ඉන්න. අපි කිසිම වැරද්දක් කරලා නැහැ. කාර්ක සභාව රැස් වුණු විට කාර්ක සභාව විසින් පාර්ලිමේන්තු සභාවේ සභාවට යෝජනාවක් ගෙනන ලෙස කාර්ක සභාවේ සටහන් වී තිබෙනවා. සටහන් වාර්තාව මම සභාගත කරනවා. හර්ෂශීල මැතිතුමා කතා කරන්නේ තොරතුරු දැනගෙන නෙවෙයි. ලැජ්ජ නැද්ද අර අයිතිකාරයා අපේ පැත්තට ඡන්දේ දුන්නාම ලැජ්ජ තමයි ඔබට. ඔබට ලැජ්ජ වෙන්න ඕනේ. ඒ වෙච්ච දෙයට ගෙදර අස්සලා ගෙදර යන්න. එළවන්න ඉස්සෙල්ලා ලේකම් අස්සලා ගෙදර යන්න. ඔබතුමාගේ සභාපතිත්වයෙන් මේ කාර්ක සභාව රැස් වුණා. ඒ තොරතුරුවත් දන්නේ නැති ඔය තමයි කරුණ. ඒ නිසා මේ සභාව සම්මත කරන ලෙස මම කෝප් කමිටුවේ හිටපු සමාජිකයෙක් මෙවර කෝප කමිටුවේ ඉන්නවා. ඒ අවසරේ කෝප කමිටුවේ සහ කෝප් එකේ විපක්ෂයට දුන්නා. ඒ සභාපතිකම් මේකේ දෙපාරම දීලා නැහැ. දෙකේම දීලා නැහැ. මේ මුදල් කමිටුවේ සභාපතිකම් අපිට දෙන්න. මුදල් කාර්ක සභාවේ සභාපතිකමට අපි විපක්ෂයේ යෝජනා කරලා තියෙනවා. සාර්ථක දෙන්න මේ තෝයක ලබා දෙන්න. දැන් ඉස්සද්ද වෙන්න. දැන් ඉස්සද්ද වෙන්න ඡන්දෙට යන්න. ඡන්දෙට යමු. ඉඳ ගන්න. දැන් ඡන්දේ විමසන්න. ඡන්දේ පාවිච්චි කරන්න. ඉස්සද්ද වෙලා ඡන්දේ පාවිච්චි කරන්න. පක්ෂව ඡන්දය පාවිච්චි කරන മന്ത്രിවරුන්ට පුළුවන් කොළ පාට පාවිච්චි කරන්න. විපක්ෂව පාවිච්චි කරන മന്ത്രിවරුන්ට පුළුවන් රතු පාට පාවිච්චි කරන්න. මධ්‍යස්ථව ඉන්න උදවියට කහ පාට පාවිච්චි කරන්න. එම යෝජනාවට පක්ෂව ඡන්ද 87කුත් විපක්ෂව ඡන්ද 17කුත් ලැබිලා තියෙනවා. ඒ නිසා යෝජනාව සම්මතයි. අපේ උගත් මිත්‍ර හර්ෂ සිල්වම් ඇතුමා ඡන්ද විමසීමේ ඉල්ලා සිටීමෙන් වැරදි චිත්‍රයක් සමාජයට ගෙනියන්න උත්සාහ දරන්නට ඇති. 2015 ජපාන රජයේ බලයටපත් වෙලා ඉසිසෙල්ලම මුදල් පිළිබඳ කාරක සභාව ආපු අවස්ථාවේදී අපි ඉල්ලා සිටියා මේ කාරක සභාවේ සභාපති ධූරය අපිට දෙන්න කියලා. ජපාන රජයේ විසින් ඊටම සූක්ෂම ලෙස සැලසුම් කරලා සුවන්දිරම් මහතා මේ පාලක සභාවේ සභාපති ධූරයටපත් කරගත්ත විදිය ඊතරම් මම කියනවා. එහිදී ආණ්ඩුවේ හිටපු ලසන්ත අලගිය වන්න මැතිතුමා මට පක්ෂව ඡන්දේ දුන්නා. ගයන්ත මන්ත්‍රීතුමා ආණ්ඩුවේ ඉඳලා අපිට පක්ෂව ඡන්දේ දුන්නා. අපේ ඡන්දේ ඉල්ලුවේ ගරු කතානායකතුමා මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් වල තියෙන සාවර නියෝග වලට අනුකූලව යන්නේ නැතුව වෙනස් කරපු නිසා ඡන්දයක් ඉල්ලුවා. ඒගොල්ලෝ ඡන්දේ දෙන්න ඒක පරාජය වුණා. හරි බොහොම ස්තුතියි. සභාවෙන් පත් කරගන්න එදා කලෙත් එහෙමයි. මෙතර COVID-19 වෛරස් ව්‍යාප්තියේ අභියෝගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සභාව කල්තබන අවස්ථාවේ විවාදය මේ වන විට පැවැත්වෙනවා. ඒත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය මින් නිමාවට පත්වෙනවා. යලිත් හමුවෙමු සවසහාය අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.